ඊයේ රාත්‍රිය තමයි ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙච්ච රාත්‍රිය. ඇයි මං එහෙම කියන්නේ ශ්‍රී ලාංකික ජනතාව හැම මාසෙම අන්තිම දවසේ තෙල් මිල සංශෝධනය පිළිබඳව බලාගෙන ඉන්නවා. එතකොට මැතිවරණ කාලෙදී අපේ ජනාධිපතිතුමාගේ වොයිස් කට් එකක් මම දාලා පෙන්නන්නම්. මේ තෙල් අපි නෙමෙයි කිව්වේ ජනාධිපතිතුමාගේ රුපියල් 50 අඩු කරන්න පුළුවන් කියලා ඉවරලා. හරිද? දැන් ජනාධිපතිතුමා පත් තුනෙන් පස්සේ වතාවන් දෙකකින් තෙල් මිල සංශෝධනය වෙලා තිබුණා. එතකොට ඊයේ රාත්‍රියේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන පෙට්‍රල් 90 මේ දෙක හෝ ඩීසල් ඔටෝ ඩීසල් අඩු කරලා නැහැ. හරිද? හැබැයි මැතිවරණ වේදිකාවේ කිව්වේ මෙන්න මේ විදිහට අඩු කරනවා කිව්වා. තව කට්ටිය කිව්වා වරායෙන් බාන ගන්නට රුපියල් 10ක් එකතු කරලා දෙන්නවා කිව්වා. එහෙම කෝණා 50 නම් ඊට වඩා අඩු වෙනවා. නමුත් අද මේකෙන් පෙන්වන්නේ ආණ්ඩුවට මූල්‍ය කළමනාකරණය පිළිබඳව ආදායම් උත්පාදනය කිරීම පිළිබඳව බදු අඩු කිරීම පිළිබඳව එක්ක ඕමනාවක් නැහැ එක්ක දන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අධික බදු ප්‍රතිපත්තියම නේද වර්තමාන ආණ්ඩුව ගෙනියන්නේ. අධික බදු ප්‍රතිපත්තියම තමයි ගෙනියන්නේ. ඒ නිසා ගිය ආණ්ඩුව කාලේ දැඩි බදු ප්‍රතිපත්තිය මත බදු ආදායම විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට එක්ක ආණ්ඩුව ධූමනාවක් නැහැ ආණ්ඩුව දන්නේ නැහැ ඒ වැඩි වෙච්ච බදු ආදායමෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තෙල් වලට සහන ලබා දෙනවා වතුර බිලට කරන්ට් බිලට සහන ලබා දෙනවා ආහාර පාන වලට ලබා දෙනවා. එහෙම ධූමනාවක් තිබ්බනම් මැතිවරණ වේදිකාවේ කියපු විදිහට කරන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් දැන් පෝලිං යුගයේ ඉවර කරනවා කියලා කිව්වා. දැන් බලන්නකෝ බත්තර මුල්ලට ගිහිල්ලා එක මිටට පෝලිං යුගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක මාර වැඩේ කියන්නේ ජනාධිපතිතුමාව දිනවන්න ඡන්ද දෙන්න ලංකාවට ආපු සමහර අයට පාස්පෝර්ට් ගන්න බැරුව යන්න බෑ කියලා තියෙනවා කියලා මම මේ සෝෂල් මීඩියා එකේ දැක්කා. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියන්නේ කලමනාකරණ දුර්වලතාවය මෙතන පැහැදිලිව පේනවා. ඊළඟට තව කියන්න තියෙනවා නම් ගොඩාක් දේවල්. නමුත් මම අහනවා ඒ වගේම කො මේ වහාදියව් කීවරලා උද්ඝෝෂණය කරපු කට්ටිය ගුරු උද්ඝෝෂණ වෙන්න පුළුවන් විදුලි බල මණ්ඩල උද්ඝෝෂණ වෙන්න පුළුවන් අනෙකුත් උද්ඝෝෂණ වෙන්න පුළුවන් නේද ගොවියන් වෙනුවෙන් පෙනී හිටපු අය වෙන්න පුළුවන්. එතකොට මේ කවුරුවක්වත් අද මීට් නැහැ. මං හිතුවා ඒගොල්ලෝ හැංගිලා කිව්වලා බැලින්න මාලිමාවෙන් ඡන්ද ඉල්ලනවා. එතකොට මාලිමාවෙන් ඡන්ද ඉල්ලන උදවි තමයි පහුගිය කාලේ දිනපතාම විවිධ උද්ඝෝෂණය කරමින් මේ රටේ රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කරන්න එහෙම නැත්නම් එදිනදා කටයුතු අකර්මණ්‍ය කරන්න වැඩ කටයුතු කරේ. අද එදා පෙනී හිටිය වගේ ඇයි ඒගොල්ලන්ට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බැරි? දැන් කෙනෙකුට අහන්න පුළුවන් මාසයකමාරකින් කොහොමද සහන ලබා දෙන්න කියලා උරලා දෙන්න පුළුවන්. ඒ බව ඔප්පු කරලා තියෙනවා 2015 අපේ රජය ආපු වෙලාවේ අපි මාසයක් යන්න කලින් තෙල් ලීටරේ 114 අඩු කෙරුවා, ගෑස් සිලින්ඩරේ 1800 අඩු කෙරුවා, බඩු මිල අඩු කෙරුවා, රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000ක් ලබා දුන්නා. ඒ වගේම මේ ගැබිනි මාතාවට රුපියල් 20000ක දීමනාවක් ලබා දුන්නා. අද ඊයේ තෙල් මිලත් එකම පේනවා මේ රටේ ත්‍රිවිල් රතන රීදුරු මහත්මයන් විශාල වශයෙන් වැඩ කරේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති කරන්න. අද ඔවුන් ගැන තැකීමක් නැහැ. අර මැතිවරණ ඉවර වෙච්ච ගමන් කිව්වේ අපිට තැපෑලෙන් වැදුණා කියලා ඉවරලා මේ රටේ රාජ්‍ය සේවකයෝ විශාල වශයෙන් ඡන්දේ පාවිච්චි කරේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති කරන්න. අද පඩි වැඩි කිරීම කෙසේ වෙතත් පඩි වැඩි කිරීමේ ඉඟියක්වත් නැහැ. අයවැය හදා ගන්නවත් තාම මුල පුරල නැහැ. ඉතින් ඒ නිසා ඊටාම ඉක්මනින් කළ හැකි දේවල් ආණ්ඩුවට කරගන්න බැරිලා තියෙනවා. ඔව් අපි දන්නවා ආයෝජන ගේන්න, නිෂ්පාදනය වැඩි කරන්න, අපනයනය වැඩි කරන්න වගේ කාරණාවලට මේ යම් කාලයක් ලබා දෙන්න ඕන. ඒක ඇත්ත. හැබැයි ජීවන බර අඩු කරන්න, බඩු මිල අඩු කරන්න, තෙල් අඩු කරන්න, වතුර බිල් අඩු කරන්න, ගෑස් බිල් අඩු කරන්න විශේෂයෙන්ම වැඩි කාලයක් දෙන්න ඕනේ. දැන් විදුලි බල මණ්ඩලයේ පනත අනුව තියෙන්නේ විදුලි බල මණ්ඩලය කියන්නේ පිරිවැය මේ පිරිවැය සකසා ගැනීමේ
ආයතනයක් පමණක් විය යුතුයි ලාභ ලබන තැනක් විය යුතු නැහැ. අද විදුලි බල මණ්ඩලයේ ලබන අධික ලාභය ඇයි මේ අඩු ආදායම් ලාභී මේන්ට ලබා දෙන්න බැරි? ඒ ලාභය බිඳුව කරලා එන අතිරේක ආදායමකට ගැලපෙන විදිහට විදුලි බිල අඩු කරන්න බැරියයි. ඉතින් මේ ඔක්කොම දේශපාලන කතාව දේශපාලන පිටිය දිගේ කතා වගේ තමයි පේන්නේ. අර මේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර අය කිව්වා මේ ඩොලර් ඩොලර් එවනවා කියලා රට ඉඳලා. හරිද? ඇහුවේ කොහමද මේ ණය ගෙවෙනක මොකද්ද මේක මහා කජ්ජද්ද කියලා ඇහුවේ. අද ඩොලරුත් නැහැ. ඩොලර් එවනවා කියපු කට්ටියගේ හඬක් නැහැ. ඒ එවලා රට ගොඩ දානවා කියපු කට්ටිය කොහෙ ඉන්නවද කියලා දන්නේත් නැහැ. ඒ මදිවට ඡන්ද දෙන්න ආපු කට්ටිය රට යන්න විදියකුත් නැහැ. නේද? මේ වගේම තමයි උගන්ඩා මැනිකගේ ඩොලර් කතාව. ඒකත් නැහැ. අනිත් පැත්තෙන් ඊළඟට බිත්තර බිල අඩු කරනවා. ඊට තිබ්බට වඩා වැඩි වෙනවා. හරිද? පොල් පොලිම නිර්මාණය වෙනවා. හරිද? දැන් විවිධ කට්ටිය මේ කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ඇනවුම් කරපුවා තමයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ ඇනවුම් කරාට බදු ගෙවන්න ඇනවුම් කරනකොට බදු ගෙවන්නේ වරායෙන් බානකොට දැන් එන තෙල් නැව් වලට බදු අඩු කරන්න පුළුවන් ආණ්ඩුවට. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති සම්දර්ශන න්‍යායෙන් යන්න බෑ. ඒ බව එල්පීඩී ජනතාවත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. මොකද දැන් වාහන ටික ගෙනාවනේ. එතකොට ඒ වාහන අවභාවිතා කරලා තිනවනම් පාවිච්චි කරපු අය නඩු දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වාහන ආණ්ඩුවට බර වැඩි නම් ඒව වෙනදේශ කරලා විකුණලා ඒක ආදායම ආණ්ඩුවට ගන්න ඕනේ. එහෙම මොකොත් කරන පාටක් නැහැ. හැබැයි තාම ආණ්ඩුවේ උදවිය කතා කරන්නේ ඒගොල්ලෝ විපක්ෂේ ඉන්නවා කියලා හිතාගෙන. මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ විපක්ෂේ ඉන්නවා කියලා හිතාගෙන. ඒ නිසා අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමති ඔබ ආණ්ඩුවේ ඉන්නේ. ඒක නිසා කියපු පරිදි මම තව එක කාරණයක් කියන්නම්කෝ. උපයන විට ආදායම් බද්ද අඩු කරනවා කියලා කිව්වා. තවම අඩු කරලා තියෙනවද? සත පහක්වත් අඩු කරලා නැහැ. දැන් අපි දන්නවා රජය උපයන විට ආදායම් බද්ද දැම්මෙම රුපියල් බිලියන 100ක් අපේක්ෂාවෙන්. එතකොට ගිය අවුරුද්දේ රුපියල් බිලියන 140 ගණක් ඉදතු කරා. මේ අවුරුද්දේ පුරවගතනය කරලා තියෙන රුපියල් බිලියන 200කටයි කියනවා. එතකොට ඇයි අතිරේක බිලියන 100 සහනය මේ රටේ තරුණ ව්‍යවසායකයින්ට තරුණ වෘත්තිවේදීන්ට ලබා දෙන්නේ නැත්තේ? ඇයි කියන එකත් අපි අහන ගමන් ආණ්ඩුවට මතක් කරලා දෙනවා. දැන් ඉන්නේ ආණ්ඩුවේ විපක්ෂෙ නෙමෙයි ඉන්නේ. ඒ බව තේරුම් අරගෙන වැඩ කරන්න. කරන්න දන්නේ නැහනේ. දැන් මෙහෙමනේ පළපුරුදු රියදුරු මහත්මයෙක් වාහනයක් ගත්තම පාර දන්නව එලවන්න දන්නවා. ඔහු ස්මූත් එකේ වාහනය එලවගෙන යනවා. ලර්නර්ස් කියන ඩ්‍රයිවර් කෙනෙක් ගත්තාම එයා වම බලන්න ඕන, දකුණ බලන්න ඕන, ඉස්සරහා බලන්න ඕන, පිටිපස්ස බලන්න ඕන නේද? පාර අහ ගන්න ඕන. එතකොට කොට කොට තමයි යන්නේ වෙන ගමනාන්තය දිගයි. ඔව් කැප වෙලා වැඩ කිරීම ඔවුන්ගේ වකිමක්. ඒකට තමයි ජනතාව මේ ඡන්ද ලබා දීලා තියෙන්නේ. මොකද ඔවුන්ට ඡන්ද ලබා දුන්න බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම් නෙමෙයිනේ. පාවෙන ඡන්දදායක තමයි ලබා දීලා තියෙන්නේ. එතකොට ඔවුන් ලබා දුන්නෙම තරහ පිට කරන ගමන් විශාල බලාපොරොත්තු තියාගෙන. එතකොට බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරුව අපේක්ෂා භංගත්වයට පත් කරනවා නම් ඒකත් ඒගොල්ලන්ටම මේ කරගහ ගන්න වෙයි. බොහොම සුදුසුයි.